හොඳම උදෑසන දේව වචනය අහන්න සූදානම් ඉන්න සෑම කෙනෙකුම ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමයෙන් ආදරයෙන් පිළිගන් ලබනවා. ඉතින් ඒ දේව වචනය අහන්නට පෙර ඔබත් මමත් ඒ ජීවමාන දිව්‍යන් වහන්සේව අපගේ එකම ස්වාමීන් වහන්සේව අපි নমස්කාර කරමු. උන්වහන්සේ নমස්කාර කරලා අපේ ප්‍රීති උන්වහන්සේට ප්‍රකාශ කරමු. ඊට මත්තෙන් උන්වහන්සේගේ ලේවලි විසෝදා පවිත්‍ර වේ. උන්වහන්සේ දුන්නා වූ ලේවල බලය අපි විශ්වාස කරමින් අපේ පව් සෝදා ගනිමින් අපි උන්වහන්සේට කියමු ස්වාමීනි උදෑසන අපි සෝදා පවිත්‍ර කරලා අපි සෑම කෙනෙකුම ඒ ධර්මිෂ්ඨ මාර්ගයට ඇතුළුවන්නට උන්වහන්සේගේ උපකාරය දෙන්න කියලා අපි කියමු උන්වහන්සේට. ඔබ වහන්සේගේ බලවත් ලේයින් අපට ජය දුන්නු නිසා අපි ස්තුති කරමු. වහන්සේගේ ගලවගත්තු නිසා අපි ස්තුති කරමු මේ උදෑසන. යේසුනිය වහන්සේට ස්තුති. හාලෙලූයා. හාලෙලූයා ස්වාමී. හේලේ ගැලුවේ මානිසයි. ඒකය බිදුනි. මානිසයි දෙව් පුත් මැරුනේ මානිසයි අද මා මිදුනේ යේසුස් නිසයි. අපි සෑම කෙනෙක්ම කියමු ඊලේ ගැලුයි මානිසයි ස්වාමීනි. මානිසයි සුතුලේ වැගිරුවේ ඔබ හස්සේ කය බිදුනේ අපි නිසයි ස්වාමීනි. මානිසයි දෙව් පුත් මැරුනේ මානිසයි ස්වාමීනි. මානිසයි අද මා මිදුනේ ඔබ නිසයි යේසුනි. Jesus isai kurusie neguna deu put neguna yadaya biduna piliganne nam ema labane mi jivaya ama piliganne nam meva labane mi jeevaya ama jesuni obahansege balavat levali ape rogeta suwaya dunni sasuti swamini. obahansege levali ape wada bandana nidahas karala apata obahansege galawima duru nisa සූති කියන මගේ ජේසුස්ගේ සූති වේවා. ඒ තුන් වෙනිදා පර්වත විදුනා මරණින් නැගුණා අදහන්නේ නම් දෙදා ලබනි මි ජීවය සදා අදහන්නේ සස්තුති ස්වාමීනි. ඒකය බිදුනේ මානිසයි වගේ ජේසුනි. මානිසයි ඔබට ස්තුති වේවා. දෙව් පුත් මැරුනේ මානිසයි. මානිසයි අද මා මිදුනේ යේසුස් යේසුස් නිසයි. යේසුස් නිසයි අද මා මිදුනේ. අද මා මිදුනේ යේසුස් නිසයි.
සූති වේවා ස්වාමීනි හලෙලුයා මගේ ජීවමාන දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ ගැළවීම කරන කොටගෙන ස්වාමින් වහන්ස අපි ලබනව ප්‍රීතිය නිසා සූති කරනවා අපගේ සෑම ප්‍රශ්නයකටම උත්තරය වහන්සේ දුන්නු නිසා සූති කියනවා වහන්සේගේ ලේවලින් ස්වාමීනි අපිට ජය දුන්න නිසා ස්තුති ඔබ වහන්සේගේ බලය ස්වාමීනි පොළොව පුරාවට අප පවත්වා ගන්න ඔබ වහන්සේ දුන්නු කරුණාවට ස්තුති अपगलवागते ओहो हो बेले आई अप मुदवागते ओ बेले आई अप सुवपत कले तारा हो बेले आई अप हट जाय दुने एले आई एले आई अप गले हुए एले आई एले आई एले आई अप गले हुए हालेलुया स्वामी ओब वहांसेगे प्रेमे एदा अदा मतुवडत एकाकारव थियनो प्रेमेनि ससूति स्वामी वासेगे प्रेमे तुल वासेगे बाले तुल अपि जायलबु सेनेगक ससूति केनो स्वामी सुति वेवा हालेलुया सतुरु बले बिंद दा देमुआ एले आई अप नव दिव्यक मट उदाकला इले आई अप गले हुए सतुरु बाय फरदर बुद्धा वेवा हालेलुया आई अप गले हुए ओ स्वामीनी नव दिव्यक मट उदाकला इले आई अप गले हुए ये बलवंत ले आई इले आई इले आई अप गले हुए ओ हो इले आई अप गले हुए स्वामी ने मैं उदासन वहांसे ले रोग सुवेन वदबंधन निदासन पलकटु बिदेंटेन सस्तुति वेवा सातन नपे पायट देमुआ इले आई अप गले हुए अतिशयन जय अप लबुआ इले आई अप गले हुए हालेलुया सातन नपे पायट देमुआ इले आई अप गले हुए इले आई अतिशयन जय अप लबुआ इले आई अप गले हुए इले आई इले आई इले आई अप गले हुए इले आई इले आई अप गले हुए ओ बेले आई अप गलवा गते हो बेले आई अप मुदवा गते अभी खियमो ओ बेले आई अप सुवपत कले तारा हो बेले आई अप हट जाय दुने एले आई एले आई एले आई अप गले हुए एले आई एले आई अप गले हुए एले आई एले आई एले आई अप गले हुए एले आई एले आई अप गले हुए हालेलुया सूति वेवा जेसुनी वहां सेट अपि उन वहां से बताओ दुरुरत नमस्कार करमो वहां से के प्रेम है स्पिनस नोए नौ प्रेम है निसा अपि වාසිර ලඟ වෙලා ඉන්නවා ඒ අපේ බලවන්තකමක් නෙමෙයි අපි බල පුළුවන් කාර්කමක් නෙමෙයි උන්වහන්සේගේ ප්‍රේමය නිසායි උන්වහන්සේ අපි තෝරාගත්තු නිසායි උන්වහන්සේ අපි කැඳවාගත්තු නිසායි සූති ජේසුනි සූති කඳුලට සිසිලක් වූ ජේසු දිවියට අරුතක් වූ ජේසු කඳුලට සිසිලක් වූ ජේසු දිවියට අරුතක් වූ ජේසු අපි කියමු ආදරේ කියලා ආදරේ ජේසුට ආදරේ මගේ ජේසුට ආදරේ ජේසු අපි සෑම කෙනෙක්ම කියමු ආදරේ ජේසුට ආදරේ
ජේසුස් වහන්සේගේ ප්‍රේමය නිසා අපේ සිත් වෙනස් කරලා අපිව ඔබ වහන්සේලාට ලක් කරගත්තු නිසා ස්තුති වේවා. නිසලු බවින් මුදවා ජේසුස් සුසුමින් සැනසුවා ජේසුස් නිසලු බවින් මුදවා ජේසුස් සුසුමින් සැනසුවා ජේසුස් නව පැතුමක් දී මට ජේසුස් මා ජීවත් කරවයි ස්වාමිනි වහන්සේගේ ප්‍රේමය අපට දරන්න බෑ ස්වාමිනි. ඒ කොයි තරම් උතු ප්‍රේමයක්ද අපේ මොන වටනාකමකටද ස්වාමින් වහන්සේ වහන්සේ මෙතරම් ප්‍රේම කරන්නේ සූති ස්වාමිනි. තනියට ළඟ සිටියා ජේසු විපතේ දිහෙව නොගියා ජේසු තනියට ළඟ සිටියා ජේසු විපතේ දිහෙව නොගියා ජේසු දුබල සිතට සවිදී ජේසු දිවියට වේවා ස්වාමීනි. හොඳයි අපි අපේ හදවතේ වැඩ වාසය කරනවා. ඒ සත්‍යතාවේ ආත්මයන් වහන්සේට, ඒ සෙනසිලිකාර ආත්මයන් වහන්සේට අපි කියමු. අපට උපකාර කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ මාර්ගය අපට පෙන්වන්න, ඔබ වහන්සේගේ බලයෙන් පුරවන්න, ඔබ වහන්සේ හරි මාර්ග කියා දෙමින් ස්වාමීනි අපට උපකාර කරමින් අපිට මඟ පෙන්වන්න කියලා අපි සෑම කෙනෙක්ම කියමු මේ උදෑසන. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේගේ බලයෙන් පුරවලා ඔබ වහන්සේ රැගෙන යන්න ස්වාමීනි. පුරවන්න මා ඔබගේ බලෙන් ශුද්ධාත්මයානි. ස්පර්ශ කරන්න ස්වාමීනි. ස්පර්ශ කරන්න මා බලෙන් පුරවන්න පුරවන්න මා ඔබගේ බලෙන් ඔබගේ බලෙන් සෑම කෙනෙක්ගේම හදවත්වලට වහන්සේගේ බලය, වහන්සේගේ ශක්තිය, වහන්සේගේ උපකාරය දෙන්න ශුද්ධාත්මයන්නි. මගේ ශරීරය නවාලනු මැන පිරිපුන් වන්නට ආත්මය මගේ ශරීරය නවාලනු මැන
ශක්තිය දුන්නු නිසා ස්තුති ස්වාමීනි අපි වෙනස් කරපු නිසා ස්තුති වේවා හාලෙලූයා හාලෙලූයා වගුරුවනු මෙන මගේ හද තුල ජීවන ජල ලැබුවා වූ සිතුවිල්ලක් කියලා මං ඒක මගේ ආත්මෙම මනසෙම අයින් කරගත්තා. මගේ සබාවේ මාසික දසෙන් කොටස පඳුර රුපියල් 160යි 200යි. මට යන්න සේවයට යන්න බයික් එකක් නේ. මේ දර්ශනේ ලැබනකොට මට නිදා ගන්න මගේ කුලියට කියලා කාමරයක්. 99 මගේ දර්ශනය මම අතෑරලා දැම්මා. 2007 දෙවියන් වහන්සේ මට කතා කරලා කිව්වා මම මෙන්න මේ ස්වර්ගික දර්ශනය ඔබට දෙනවා. මේ දර්ශනය මේ දේශෙත් මේ ලෝකෙත් විශ්ත කරන්න කියලා. 2009 දී මම පැහැදිලිවම උන්වහන්සේගෙන් හඬකට ඇහෙනවා. ඉතින් මම මගේ බිරිඳ සමග මේ තීරණේ බෙදාගෙන මම මගේ භාර්යාව සහ මගේ වැඩිමල් දියණිය තිම්රි සමග අත අල්ලගෙන අපි ෆෝස්කියා ගොස්පල් චර්ච් එකේ එළියට ආවා. අද CGC සභාව කොහෙද තිබෙන්නේ? සුබ උදෑසනක්. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. අද සබත් දවසේ නැවත වතාවක් ඔබ සමග මෙලෙස මුණ ගැහෙන ලැබීම ඉතාමත්ම ප්‍රීතිමත් දෙයක්. මම ස්වාමින් වහන්සේගේ අභිමුඛේ අද උදෑසන ඔබ සමග ස්වාමින් වහන්සේගේ වචනය ගේන්නට තීරණය කළේ දේවස්ථානයේ තුල ඉඳගෙන. නමුත් හදිස්සියේ ඇති වුණු යම් නීතිමය රට තුල වෙනස් කිරීමක් නිසා ඇන්දිර නීතිය මුළු දේශය පුරාම දමපු නිසා මම තීරණය කළා අද වශයෙන්ම නැවත වතාවක් සුපුරුදු පරිදි ඔබට අද සබත් දවසේ පණිවිඩය මේ විදිහට ගේන්න. ස්වාමීන් වහන්සේ යහපත් පුරා මාස දෙකමාරක් විතර අපි ස්වාමීන් වහන්සේගේ කරුණාව විවිධ විදියට අත්දකින්න තිබෙනවා. බයිබලයේ කියනවා උන්වහන්සේ කරුණාව දවසින් දවස අලුත් කියලා. මම විශ්වාස කරනවා ඔබ ස්වාමීන් වහන්සේගේ කරුණාව බලවත් ලෙස මේ මාස දෙකමාරේ අත වශයෙන්ම අත්විඳින්නට ඇති කියා. ඉතින් අද සබත් දවසේ ස්වාමින් වහන්සේගේ පාද පාමුලට පැමිණ සිටින ඔබව ඉතා ආදරෙන් සහ ගෞරවෙන් පිළිගනු ලබන අපි ස්වාමින් වහන්සේගේ වචනය වෙතට යන්නට අපි ආශාවෙන් ස්වාමින් වහන්සේගේ පාද පාමුලට අපි ළඟා වෙමු. ස්වාමින් වහන්සේගේ අභිමුඛේ මේ සබත් දවසේ මම ඔබව යාශාවෙන් දෙවිඳුන්ගේ පාද පාමුලට කැඳවන්න කැමැති. මා සමග යාශා කරමින් අපි දෙවන හස්තගේ වචනය වෙතට අපි අහුන් කන්දමු. අපේ හොඳ නමස්කාරයක් සහෝදර කපිල සහ නෙළු ඒ දරුවන් සමග ඉතා බලවත් නමස්කාරයකට අපි ඇතුල් වෙලා අපි පුදුම නමස්කාරයකින් දෙවියන් වහන්සේට අපි ලං වුණා. අර දවසේ මම කතා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම ඇයි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට
ඕනි එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේට ඇයි ගෞරව කරන්නට ඕනි කියන පිළිබඳව තේරුම් කර දීමේ පණිවිඩය හොඳ අපි ආශා කරලා සබත් දවසට උන්වහන්සේගේ පණිවිඩය බාර කරමු ස්වාමිනී අද දැස්සන ඔබගේ වචනයට අපි යටත් වී බාර වෙනවා ඔබගේ පණිවිඩයෙන් ඔබ වහන්සේ මේ දැස්සන අපිට කතා කළ මැනව අද දවස පුරාවට ඔබ වහන්සේ බලවත් ලෙස පුදුම ලෙස ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව මේ පණිවිඩය අසන සියල්ලන්ට ඔබගේ දිව්‍ය කරුණාව දිව්‍ය හස්තය දිව්‍ය බලය ඔබ වහන්සේ දෙමින් ඔබ වහන්සේ මහිමාන්විත ලෙස මේ වචනේ අසන සියල්ලන්ගේ ජීවිත ආශිර්වාද කළ මැනව මේ වචනය ස්වාමින් වහන්සේ අසන අයගේ ජීවිත අදවසේ වෙනස් වෙන සැලැස්ම මැනව මහ පුදුම දේ බලවත් දේ අදවසේ ඔබ වහන්සේ පණිවිඩය හරහා කළ මැනව මේ වචනයට විරුද්ධව ක්‍රියා කරන පළවන ස්වර්ගද ගුවනද භූමියද මධ්‍යම කාසද පොළොව මට්ටමේද අධිපතිකම් බල ප්‍රාප්තම දාරින් आशीर्वाद කාල වේලාව ගන්න නැතුව ස්වාමීන් වහන්සේගේ වචනයට අපි යමු. ඉතින් මම ඔබ සමග මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ වචනය කතා කරන්නට අදහස් කරා. මගේ ආත්ම රදවියන් මහන්සේ කතා කළා වූ බලවත් සත්‍යතාවයක් තුලින්. ඉතින් ඔබ ප්‍රථමයෙන්ම උපපති පොතේ ඔබගේ අවධානය මේ මොහොතේ යොමු කරන්න දෙවෙනි පරිච්ඡේදයේ හත්වෙනි පදයේ වෙතට ඒ මගේ මාතෘකාව තමයි දෙවියන් වහන්සේ තමයි ඔබටයි මටයි හුස්ම දුන්නේ එම නැත්නම් ඔබයි මමයි මේ ගන්න හුස්ම දෙවියන් වහන්සේ වෙතින් ආවා වූ උන්වහන්සේගේ ආශිර්වාදය එම නැත්නම් මේ හුස්මේ අයිතිකාරයා ඔබයි මමයි නෙමේ දෙවියන් වහන්සේ අද මගේ මාතෘකාව තමයි ඔබයි මමයි ගන්න හුස්ම දෙවියන් වහන්සේ සේ අපි උපපති දෙවෙනි පරිච්ඡේදය හත්වෙනි පදය හයවෙනි පදයේ ඉඳලම කියමු එහෙත් මීදුමක් පොළවෙන් නැගී මුළු භූමි තලයම තෙමුවේය ස්වාමු දෙවියන් වහන්සේ භූමියේ දූවිලි මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම එළුස්සේක මෙකිත වැදගත් ප්‍රකාශනයක් මගේ සිරේවන්ත සහෝදරයා සහෝදරිය උන්වහන්සේ උපපති පොතේ ලෝකයේ මවනවා උන්වහන්සේ ලෝකේ නිර්මාණය කරනවා ලෝකය හදනවා උන්වහන්සේ දින 6කින් උන්වහන්සේ මේ ඇසද පේන සහ ඇසද නොපෙනෙන අපේ පියවි ඇසද පේන සහ පියවි ඇසද නොපෙනෙන සියලු උන්වහන්සේ මවනවා නිර්මාණය කරනවා උන්වහන්සේ හදනු ලබනවා බයිබලයේ උපපති පොතේ දෙවෙනි පරිච්ඡේද 6 වෙනි පදයේ කියනවා උන්වහන්සේ දූවිල්ලෙන් මනුෂ්‍යව සැදුවා කියලා इत दूविले दिवनवासी मनुष्य अतवासीमेवंत सहोद सहोदरी हदनवाख्यन विठ मे बैबल पदे दिश बाल विठ मट मटकुणे मम इकोल काले अभीट तिबुना वार विभाग मिडिल टेस्ट नेस्ट इलांग पांथियट अभी मारुवेन विठ विभाग वलट अत्वेड कियला अंकल मुखद पास अत्वेडकेला विनोद दुरकथन मोबाइल फोन වගේ දේවල් එක්ක අපි ඒ කාලේ අපේ ළමා කාලේ අපි සෙල්ලම් කරේ තාම සුන්දර ක්‍රීඩාවන් අපිට තිබුණා ඒ තා අලංකාර අතවසෙම ජන ක්‍රීඩා විශේෂයෙන් මම ග්‍රාමීය මට්ටමේ ඉඳලා නැති නිසා මේ අත්වැඩ ගැන කතා කරනකොට අපිට විභාගයට කලින් දවසේ අපි යනවා කිරිමැටි කියලා දේවල් තියෙනවා මේ මැටි වර්ගයක් මේ මැටි කිරිමැටි හොයන්න අපි යන්න ඕනේ ඇලකට නැත්තම් ගඟකට නැත්තම් දොලකට අපි ගිහිල්ලා කිරිමැටි
හැමතැනම නෑ මේ ඕන විසිතුරු බා මේ මෙමනාදී මේ මේ අලංකාර බූන් එක්කෝ වාහන ගෙවල් දොරවල් පුටු මේස ඕනම දෙයක් මේ කිරිමැටි වලින් හදන්න පුළුවන් හොඳේ මම දන්නේ ඔබ මේ දැන් ඉන්න පරම්පරාවයට මම මේ කියන කිරිමැටි කියන එක තේරෙයිද කියලා ඔබ කල්පනා කරයි කිරිමැටි කියනකොට කිරිමැටි කලවම් කරලා හදන එකක්ද කියලා නෑ ඒක මේ පොළවේ හැදිච්ච අලංකාර පස් වර්ගයක් ඒ පාසාන වර්ගයක් ඉතින් මේ කිරිමැටි අපි ගෙනල්ලා විභාගයේ දවසට අපි ගිහිල්ලා මේ විභාගයේ අත්වැඩවලට වෙනම ලකුණු දෙනවා මේ මේ ගුරුවරු හරිද එතකොට මම ඔය මේ කිරිමැටි වලින් ළමයි හදනවා මිනිස්සු හදනවා පෙරහැරවල් හදනවා අලි හදනවා හරිද පුටු හදනවා ගෙවල් හදනවා ඉතින් මට මතකයි අපිට ගොඩක් මගේ අත්වැඩවලට තෑගි හම්බුණා මම ඔය කිරිමැටි වලින් එක එක දේවල් හදන්න හරි දක්ෂයි හරිද ඉතින් තෑගි හම්බුණා ඉතින් සමහර ලාවට අපි ලස්සන බබ්බු හදනවා ආයේ බබ්බු හදලා ඒ බබ්බු ඇත්තටම හරි අලංකාරව මටත් වඩා හදන්න පුළුවන් ආ ඉන්නවා මේ මිනිස්සු එහෙම හදනවා මට මේ මෙන්න මේ උපත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ දෙස බලනකොට ඇත්ත වශයෙන්ම සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මට මතක් වුණේ දෙවියන් වහන්සේත් ඔන්නෝම වැඩක් කරලා තිබෙනවා උන්වහන්සේගේ අත් වැඩක් මෙතන තියෙනවා මොකක්ද දන්නවද උන්වහන්සේ 6 වෙනි පදයේ කියනවා උන්වහන්සේ මීදුමක් පොළවට එවලා පොළව තෙක් කරලා භූමියේ දූවිල්ල අරගෙන මැටි අරගෙන උන්වහන්සේ මනුෂ්‍යව නිර්මාණය කළා කියලා හරිද මනුෂ්‍ය නිර්මාණය කරා කියලා උන්වහන්සේ මනුෂ්‍ය නිර්මාණය කරපු ආකාරය හරිම පුදුමයි මේ නිර්මාණය ගැන හරි ලස්සනට දාවිත්තුමා කතා කරනවා හොඳේ දාවිත්තුමා මේ නිර්මාණය ගැන හරිම ලස්සනට කතා කරනවා අපි දැන් ඒ දාවිත්තුමා මෙන්න මෙතන මේ කතා කරන නිර්මාණය ගැන දාවිත්තුමා කියපු විදිය බලන්න අපි යන් දෙවනංශ මේ කරපු අත්වැඩේ බලන්න අපි යන් හොඳේ හරි අපි ඉස්සරහට ගමන් කරමු මේ අත්වැඩේ බලන්න දැන් රයිට් ඕකේ අපි ගීතාවලිය 139 අපි 13 වෙනි පදයේ සිට අපි පල්ලෙහාට කියවන විට අපි දකිනවා මේ දිව්‍ය මහසී මේ මනුෂ්‍යව නිර්මාණය කරපු ආකාරය ගැන දාවිත්තුමා හරි ලස්සන ගීතයක් ගායනා කරනවා දැන් මම ආයෙත් උපති පුතේ දෙවෙනි පරිච්ඡේදවල ඔබත් එක්ක යනවා මම පටන් ගත්තේ උපති පුතේ දෙවෙනි පරිච්ඡේදයේ දනසේ භූමියේ දූවිල්ල තෙමලා උන්වහන්සේ මනුෂ්‍යව හැදුවා කියන එක තමයි මම ඔබට කලින් පෙන්නුවේ දැන් ඒක තමයි දාවිත්තුමා ගීතාවලි 139 13 වෙනි පදේ ඉඳලා කියනවා මෙන්න මෙහෙම මක්නිසාද ඔබ මාගේ හදවත හිමි කරගස්සේක මාගේ මෞකුසේදී මා වැසුසේක මම ඔබට ස්තුති කරන්නෙමි මක්නිසාද මා භයානක ලෙස පුදුම ලෙස ඔබ සාධන ලද්දේ. තාදී ඔබ කියන්නේ චුරම කල්පනා කරලා බලන්නකෝ. මම ඔබට ස්තුති කරනවා ඔබ මාව භයානක ලෙස පුදුම ලෙස හැදුව කියලා තමයි එතන තියෙන්නේ. දැන් උපති පොතේ ඔබ දෙවෙනි පරිච්ඡේදයට කලින් ඔබ ගියොත් පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා දෙවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදේ එනකම් වාර්තා කරන්නේ දෙවියන් වහන්සේ ගේ නිර්මාණ මැවීම ගැන. එතන ඇත්ත වශයෙන්ම බයිබලයේ වාට මම කියන්න ඕනේ දෙවනංශ පාවිච්චි කරනවා මහා ජලතර සත්‍ය. හොඳේ පොළවේ බඩගාන මහා සත්තු. හරිද? මුහුදේ මහා විශාල සත්තු හැදුවා කියලා. මැව්වා කියලා. ගොඩබිමේ විශාල සත්තු උන්වහන්සේ මැව්වා කියලා. එතකොට උන්වහන්සේ මවපු මේ මැවීමේ සමහර සිව්පාවුන් එහෙම දැකලා අපි බය වෙනවා. දැන් අලියා. හරිද? ඩයිනෝසෝරයා. දැන් මනකල්පිත සිතුවිල්ලක් තියෙන ඇනකොන්ඩා. එහෙම සතෙක් ඉන්නේ ඇති කියලා. ඇනකොන්ඩා. ඒ වගේම ලෝකේ තවත් විශාල අස්වයෝ කුලප්පුණු මිනිස්සුන්ට කියන්නේ කේන්ති ගිහිල්ලා මේ අශ්ව කුලප් වෙලා වගේ මිනිහා ඉන්නේ කියලා. හරිද? ඒ කියන්නේ අශ්වයා කියන්නේ මහා භයානක සතෙක්. අලියා කියන්නේ මහා භයානක සතෙක්.
සිංහයා කොටියා වලසා නේ මේ වගේ භයානක සත්තු ඉන්නවා අපි කොටියෙක් ළඟට කිට්ටු වෙන්නවත් නැහැ අපි අලියෙක් ළඟට කිට්ටු වෙන්නවත් නැහැ හරිද සිංහයෙක් ළඟට කිට්ටු වෙන්නවත් නැහැ අපි ওই සත්තු වත්තට එහෙම ගියාම කුඩුවේ දාලා ඉන්න සත්තු වෑ ගාලා මේ කෑ ගැහුවාම මේ අපි සිංහ ඔබේ මොකද්ද මේ කුඩුවේ ඉඳලා අපි ඒ කුඩුවේ දාලා ඉන්න මේ සිංහයාටත් දැකලා අපේ ළමයිට මල මුත්‍රායෙම යනවා මං ඇස් දෙකම දැකලා තියෙනවා දවසක් අපි ගියා හොඳ කතාවක් මේ සත්තු වත්ත බලන දෙහිවල මටත් අවුරුදු මං හිතන්නේ 12ක් විතර ඇති ඇත්ත වශයෙන්ම එක පාරටම ඔන්නෝ වගේ සත්තු වත්ත බල බලා යද්දි මේ එක පාරටම අස්සකින්දලා කොටිය දුවගෙන ආව ඉස්සරහට අපේ උන්ට අමතකුණා කොල්ලන්ට අමතකුණා මේ මේ අපි සත්තු වත්ත බලන්න ආවේ කියලා මේක එල්ලුනේ නැද්ද මගේ ඇඟේ මේ මට අදත් මතකයි මේ එල්ලෙනකොට මිනිහට මූත්‍රායි අසුචි දෙකම ගිහිල්ලා හොඳේ මල මූත්‍රා ගිහිල්ලා මිනිහා හිතුවේ ඇත්ත වශයෙන්ම කොටිය පැන්නා කියලා ඉතින් මිනිහා එල්ලුනාම මගේ ඇඟේ හරිද මට මල මූත්‍රා ගියේ නෑ මටත් කෑ ගැහුණා මූ මගේ ඇඟේ එල්ලුනාම හරිද අන්න ඒ වගේ භයානක මේ සත්තු එතකොට දෙවියන් වහන්සේ මැවපු මැවීමේ ඔය මුහුදෙහෙම ඉන්නවා දැන් මේ දැන් බලන්න ඔය ඇවේ වැව් වල ඉන්නේම කිඹුල්ලු හරිද මේ අපි බහින්නේ මිනිහ කන කිඹුල්ලු ගැවසෙන ගංගාව කිවැව් ප්‍රදේශයේ දිය නෑමින් වලකින්න හරිද එතකොට මුහුදේ ඉන්නවා මහා විශාල තල් මස්සු මෝරු දැන් ඔය යෝනා ගිලින තරමටම මාළුවේ විශාලයි කියලා කියනවනේ බයිබලේ හරිද එතකොට මම මේක ඔබට කියුවේ ඒ ඔක්කොම ඉස්සරහ අපිට දෙවියන් වහන්සේ කියනවා උපත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ මක්නිසාද ඔබට ස්තුති කරන්නේ මේ මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදර ලද්දේ එතකොට මේ අපි බය වුණාට සත්තුන්ට අපි බය වුණාට අලින්ට කොටින්ට ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ භයානක ලෙස පුදුම ලෙස හරිද භයංකර විදියට තමයි මනුෂ්‍යම අවල තියෙන්නේ ඒ නිසා මේ ලෝකේ හැම සතෙක්ම හරිද මම අපිව දැක්කම සිංහයා කොටියා අලියා හරිද ඕනම සතේ බය දුවන්නේ උන්ට අපෙන් පේන්නේ දෙවියන් වහන්සේ සිංහයා කොටියා අලියා හරිද ඕනම සතේ බය දුවන්නේ උන්ට අපෙන් පේන්නේ දෙවියන් වහන්සේ සත්තු ඔය බල්ලෝ එහෙම අපිව දැක්කම දැන් ඔය ගෙදර හදන බල්ලෝ එහෙම හොඳේ අපිව දැක්කම කකුල් දෙක උඩු අතට පෙරලලා මූත්‍රා කරලා මේ වගේ මට අද්දැකීම් හොඳට තියෙනවා මං ගාව බල්ලෝ ඉන්නවා වර්ග දෙක තුනකින් ඉන්නවා මේ බල්ලා පෙරලිලා කකුල් උඩ අතට දාලා තොලකට leva කාලා මූත්‍රා ටිකුත් යවනවා මේ මේ මහරත් ශබ්දය උන්ට මේ අපිව දැක්කම මේ බල්ලොන්ට අපිව දැක්කම උන්ට පේන්නේ දෙවියන් වහන්සේ දැක්කම ඇයි දන්නවද අපි ඇවිල්ලා ඌ දන්නවා ලෝකේ ඕනම සතෙක් උන්ට සමානයි කකුල් හතරක් තියෙනවා හරිද ලෝම තියෙනවා නියපොතු තියෙනවා දත් තියෙනවා හරිද වලිග තියෙනවා මේ සත්තු අපිට බයයි දන්නවද ඒ එක සතෙකුටවත් අපිව සමාන නැහැ එක සිව් පාවෙකුටවත් ඔය කල්පනා කළ බලන්න එක වඳුරෙකුට මේ චාල්ස් ඩාවින් මහත්තයා නම් ට්‍රයි එකක් දුන්නා අපි ඔය වඳුරෙකුට සමාන කරන්න මට වැඩි අප්ෂන් ගියා මිනිහටත් පස්සේ අද විද්‍යාවෙන් පිළිගන්නේ නැහැ චාල්ස් ඩාවින්ගේ මතය හරිද මිනිහා නැත්තම් මාර ට්‍රයි එකක් දුන්නා මිනිහට යකෙක් වෙහිලා මේ සාතන් වෙහිලා මේ අපි චාල්ස් ඩාවින්ගේ ආවේ කියලා අපි මේ වඳුරගෙන් ආවේ කියලා කියන්න උත්සාහයක් දරුවා මේ ඒ මතේ පස්සේ විද්‍යාපතුත් ඉස්කෝලේ අයින් කළා අපි ඉස්කෝලේ යන කාලේ නම් ඔය පරිණාමවාදී තිබුණා හොඳේ ඒ පරිණාමවාදී අපි ඉස්කෝලේ යන කාලේ පිළිගත්තා ඊට පස්සේ මේ පසු කාලීන පරිණාමවාදී අයින් කළා අපි වඳුරගෙන් ආවා කියන මතය බොරුයි කියලා ඔප්පු වුණා මේ ඒ වුණාට මේ මතේ බොරුයි කියලා ඔප්පු වුණාට සමහර වෙලාවට මට ඔය කොළඹ එහෙම ඇවිදිනකොට මේ නගර ආසන්න ප්‍රදේශ වලට යනකොට මමත් අත වශයෙන්ම පරිණාමවාදී පිළිගන්නේ නැහැ සමහර අයදි දැක්කම මේ පාරේ ඇවිදිනව අයව දැක්කම මට එතකොට නම් හිතෙනවා
මුන්නම් මේ වඳුරගෙන් තමයි එන්න ඇත්තේ කියලා. ඇයි දන්නවද? වඳුර ඇඳුම් අඳින්නේ නැහැ. වඳුර යන්නේ පාරේ හෙළුවෙන්. ඕන ධනක උන් අර මේ වයර් උඩ ගස් උඩ හෙළුවෙන් තමයි උන් යන්නේ. මේ උන්ගේ නිර්වත පෙවුණ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. බාන වැන්දිරියෝ පියු තනු තන් එහෙම එළිය දාගෙන ඉන්නවා. වඳුර ඒගොල්ලෝන්ගේ උලින්ගික කොටස් එහෙම එළිය දාගෙන ඉන්නවානේ. මේ උන්ට ගාණක් නැහැ උන් වඳුරෝනේ. මේ අපේ කොළඹ එහෙම ඇවිදිනකොට සමහර එවුන් ඇඳන් ඇඳුම් හිටියට ඇඳන් නෙමෙයි උන් යන්නේ රෙදි කෑලි පොඩි පොඩි රෙදි කෑලි ඇඳගෙන යන්නේ. උන්ගේ ඇඳ පසඟ කෑලි වෙන වෙනම පේනවා. ශරීරය පේන විදියට අඳින්නා දෙවියන් වහන්සේගේ උදහසක් ලක් වෙනවා කියලා. හරිද? ඒ නිසා මේ කාන්තාව එහෙම තමන්ගේ පපුව එහෙම හරියට වහගන්න ඕනේ. නැත්තම් ඔබ චාල්ස් ඩාවින්ගෙන් ආපු වැන්දිරියක් කියලා තමයි කියන්න වෙන්නේ. ඔය පිරිමි අයත් හොඳට ඇඟපසඟ වහගන්න ඕනේ. සමහර අය අඳින කලිසම් දැක්කම උන්ගේ කලිසම් ඔන්න වැටේ මෙන්න වැටේ වගේ. මේ මින්නටත් නෙමෙයි ඇත්තටම උන් අඳින්නේ. හොඳේ උන් කලිසම් අඳින්නේ මේ කොහට අඳිනවද මන් දන්නේ නැහැ. උන්ගේ මූත්‍රා කරන ප්‍රදේශයේ පේන්න ඔන්න මෙන්න වගේ කලිසම් අඳිනවා. කලිසම් ඇඳ ඇඳපල්ලක ඉන්නට නේද? මේ උන් කලිසම් අඳින ඉන්නට නෙමෙයි අර ඉන්නට පොඩ්ඩක් පල්ලෙහෙන් දෙන උකුල්ලට දෙක. දෙපැත්තේ උකුල්ලට දෙකක් තියෙනවා. අන්නේ උකුල්ලට දෙකට තමයි මුන් කලිසම් අඳින්නේ. මේ හොඳ වෙලාවට මුන් ෂර්ට් එක ඇඳි නැත්තම් මුන්ගේ ශරීරයේ කොටස් වෙන වෙනම පේනවා. හරිද? ඔන්න ඔය එවුන් දැක්කම නම් මට හිතෙනවා මුන් ඇවිල්ලා තියෙන්නේ මේ වඳුරගෙන් ඇඳිරිගෙන් තමයි කියලා. මොකද වඳුර වඳිරියෝ ඇඳුම් අඳින්නේ නැහැ. ඔය අල්ලගෙන ආපු කැලෑවෙන් අල්ලගෙන ආපු රිලව් වඳුරන්ට පොඩි පොඩි ඇඳුම් කෑලි අඳල වගේ තමයි මට පේන්නේ. ඉතින් මම උන්ට කියන්නේ ආ නටෝල ඇතාරපු රිලවේ අද කඩාගෙන පාර යනවා කියලා මම කියන්නේ. මේ වගේ ගවුම් කෑලි එහෙම ඔය පපුව පේන එහෙම ඇඳගෙන යනකොට ඔය කලිසම් ඔන්න වැටෙන මෙන්න වැටෙන ඇඳගෙන යනකොට මම කියනවා බලපන් ඔරුගේ නැට්ට කොයිද හංගන් යන්නේ කියලා. ඒ වගේම හැබැයි කෙල්ලෝ එහෙම දැක්කම කාන්තාව දැක්කම අර පපුව ප්‍රදේශය ඉන්න ප්‍රදේශය බුරිය ප්‍රදේශය පිටිපස්ස ප්‍රදේශය පේන යනකොට මම කියනවා අහන් අරකි නටෝල ඇතරපු රිලෙවියක්ද කොහෙද රිලෙවෙද කොහෙද බලහල්ලා මේ ඉනේ තියෙනවද කියලා දන් වැල නැත්තම් නැට්ට කොයිද ගහන් යන්නේ කියලා බලපල්ලා කියලා මම කියනවා. ඉතින් ඔය ගැන වැඩි කතා කරන්න ඕනේ නැහැ. මේ අමෙද දේශන මහලි වල දැන් මට කට්ටිය බැනලා එවයි අනේ තමුසේගේ වඳුරු කතා කියලා කමක් නැහැ. මේ දෙවියන් වහන්සේ අපිව පුදුමාකාර විදියට භයානක ලෙසම අවල තියෙනවා. හරිද? ඒ නිසා තමයි අර දැවැන්ත මහා අලිය අපිට කීකරු. හරිද? අලියා කියන්නේ අපිව උස්සලා පොළවේ ගහන්න පුළුවන්නේ. කොටි සිංහෝ අපේ එක වචනෙට කීකරු. මහා පක්ෂීන් අපිට කීකරු. අපේ කටහඬ ඇහුනම උන්ට ඇහෙන්නේ දෙවියන් වහන්සේ කතා කරනවා. අපි අපේ කකුල් දෙක අපිට තියෙන කකුල් දෙක අපිට තියෙන අබ් දෙකයි. හරිද? අපේ කටවල් කොච්චර පොඩිද බලන්නකො. අලියට සාපේක්ෂව ගත්තම, සිංහයට සාපේක්ෂව ගත්තම, කොටියට සාපේක්ෂව ගත්තම ඒ වුණාට මුන් අපිට බය හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා. බයිබලේ කියනවා උපපති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 27. හොඳේ ගෙදරකින් කියවගන්න. උපපති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 27 කියනවා උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස උන්වහන්සේ මනුෂ්‍ය සාධම්ම. දැන් මට තේරෙනවා උපපති කියේ 26 27 මොකද්ද කියන්නේ කියලා. උන්වහන්සේ පොළවට මීදුමක් වට්ටලා උන්වහන්සේ එක මඩ මැටි හදලා උන්වහන්සේ එතුමගේ ස්වරූපේ එතුමගේ සමානත්වයට පිට ඔහු ජීවමාන ප්‍රාණයක් විය. හරිද? පිට මනුෂ්‍ය ජීවමාන ප්‍රාණයක් විය. ස්වාමීන් වහන්සේ දෙවියෝ ස්වාමීන් වහන්සේ ඔහුව රැගෙන ඒද මුයන වවා තමන් සෑදු මනුෂ්‍ය එහි සිටිවුසේක. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳු සියලු ගස් උයන මැද ජීවන වෘක්ෂයක්ද යහපත හා නපුර දැනගැනීම ගසද සාමු දෙවියන් වහන්සේ භූමියෙන් හට ගැන්වූසේක. උන්වහන්සේ ඒ දූවිල්ලෙන් හදපු මනුෂ්‍යයා, ඒ මැටිවලින් හදපු මනුෂ්‍යයා. හරි, මම තවට ඒකෙන් පෙන්නන්නම්. එතුමා දැන් මම කිරිමැටි අරගෙන, හරිද, කිරිමැටි අරගෙන මෙතන පොඩ්ඩක් වීඩියෝ එක චුට්ටක් පෙන්නන්න. මේ මම මේ වගේ ලස්සන තැනක තියලා කිරිමැටි අරගෙන කිරිමැටිවලින් ඔළුවක් හදනවා, ඇඟ හදනවා. මේ හොඳේ, හරිද, මම ගොඩේ ඇඟ මෙහෙම ඔළුව හදනවා, මෙහෙම අත් හදනවා, මෙහෙම ඇඟ හදනවා, කිරිමැටිවලින් කකුල් හදනවා, හරිද, ලස්සනට ඇස් හදනවා, මේ තොලවල් එහෙම හදනවා. මේ අපි ගාව තියෙනවා චූටි චූටි පින්සල් වගේ දේවල් ඒ කාලේ, හරිද, පොඩි බ්ලේඩ් තල කෑලි එහෙම අපි අරගෙන යන්නේ. ඒකලා කන ගාන්ට කපනවා,
මෙහෙම කපනවා අපි නාසය හදලා හරිද පොඩි හිලකින් මේ මේ ඉරටකින් වඩේ මෙහෙම විදිනවා හරිද හරිද ඒකලා මේ පපුව හදනවා මේ කාන්තාවන්ගේ පපුව කාන්තා පපුව කොහේ හදලා පිරිමින්ගේ පපුව පිරිම් පපුව කොහේ හදනවා ඒකලා ලස්සන තින්ත අපි ගන්නවා री लसन तीन अरकल टीच अभी हद टीच हाउद मे के लिए मम के नो मे बूसरी हदवे के मे कौद मे मं के नो मे हदल तीन तब निली कौरा टीच बड़ा हरी लसन समान विनाट आड़क टीच अभी हदप विशेष मं हदप टीचर यागे मैट विना हरिद हरी सतोष पुदुम सतोष हरद मन दिवार्यम मगे करंगियान लकन सी सी आई එවනාට මට කරන්න බැරි වැඩේ මොකක්ද දන්නවද පණ දෙන්න බෑ මැටි වලින් හදුවට පණ දෙන්න බෑ මම හැදුවා පණ දෙන්න පුළුවන් නැතර මම පණ දෙනවා මම නැතර ඒක විතරක් මට කරන්න බෑ හැබැයි බයිබලයේ දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ නාස්පුඩු වලට තමන්ගේ කට තියලා උන්වහන්සේ පිම්බා කියලා ජීවනයේ උස්ම එවිට මනුස්ස ජීවමාන ප්‍රාණයක් බවට පත් වුණා ඔන්න ඔහොම තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍ය නිර්මාණය කළේ සහෝදර සහෝදරිය ඔබයි මමයි නිර්මාණය කළේ හරිද අවසාන මේ මේක මේ මේ කොටසට මම ඊළඟට ගීතාවල 131 වට ආයනෝ යන්න කලින් දෙයක් කියන්න ඕනේ එක සතෙක් හැදිවේ නැ එක මාළුවෙක් හැදිවේ නැ එක කුරුල්ලෙක් හැදිවේ නැ හරි එක එකකට හැදිවේ නැ උඹ මැව්වා උන්වහන්සේ කට වචනේ මැව්වා මනුෂ්‍ය විතරක් හැදුවා හරිද ඒකයි ඔබගේ මගේ වටිනාකම අපිට ජීවනේ හුස්ම දුන්නා ඒකයි වටිනාකම අපි යමු තව ඉස්සරහට බලන්න හොඳේ अभी नवत वाता गीतावली कसी चिस्नामे टापी यमु मथाकर्मे सिटी गीता चिस्नामे अभी भयानक से हेदेला इतकोट अभी भयानकाय अभी तमय मे लोके दिव्यांशक स्वरूपेट युमागे सामनाथेट युमागे स्वभावेट अभी मेव किल देव कल्पना करें पास मुखाट दादे इन हदाने पास मुखद मे करा ओ महगन इन पड़ खरीद अदे देश लुक देश मे मटमुत की अक्तनो अभी बल्हाट भी अमु मकनीसाद वे स्तुति करमी ओब माओ भयानक साधन लादेय ओबगे कर्मांत आशर्मत्य मागे आत्मीय मनाकुड़ धनमी माँ रहस्य मौन लभ पुलवे गमरु तंगुल पुदुमाकार तनु लभु खल ओबगे मागे शरीर रूपे ओबगे एसोल्ट नुसंगुनेय ओबगे एसोल्ट मागे शरीर धातु हुदट पेनुनेय ओबगे पोते मागे सिलु अवयव लीन लादेय एवा एकक्वत नेतिनोवन नेति कल्ही दवसिन दवसे एवा साधन लादेय दिव्यान महंस ओबगे सितुलि कुपमन अनर्गद हरिद एवा गणनी कुपम महद गणंकरा वेलीवल्ट त्वरीय दिन केनो दावितुमा केनो अपिव हदल तिबेन शरीर अवयव इका तपिट तिबुने तनिकर दूविल वेलीवलिंग मेटिवलिंग अभी गति उन्हांसगे पोते अपे अवयव लियलतीन हरिद अपे अवयव लियलतीन अपे अवयव इका नैति काली धवसी धवस युमा एव हेदुआ केलतीन හරිද එතකොට එතුමගේ පොතේ අපේ අවයවේ ලියලා තියෙනවා කියලා කියනවා එතකොට අපිව නිර්මාණය කරනකොට එතුමගේ පොතේ අපේ අපිව හදන්න කලින් ඉස්සෙල්ලා එතුමා පොතේ ලියලා තියෙනවා හරි කින්ස්ලි ගන්න ඕනේ හරිද දැන් ඔබේ නම ගන්න මෙතනට කින්ස්ලි එහෙම නැත්නම් ෂෙහාර තිම්රි දුලානි කපිල නෙලු ශාලිත සම්පත් හරිද තව ගොඩක් නම් ඇතිනේ හරිද ගිහාන් එතකොට නුවන් හරිද එතකොට ලාල් මේ වගේ නම් උන්වහන්සේ ඉස්සලම ඔබේ නමට ලස්සන පින්තූරයක් හැදුවා උන්වහන්සේ පොතක ඔබේ නම ලිව්වා ලියලා ඔබගේ හැඩය මොන වගේද කියලා එතුමා ඉස්සලා නිර්මාණය කළා ඔබ අඩි 5යි අඟල් 11යි කියන මගේ උස කින්ස්ලි අඩි 5යි අඟල් 11යි හරිද කින්ස්ලි ගේ කොන්දේ වම් පැති උපන් ලපයක් තියෙනවා මෙන්න දැන් සීතුපුවා හරිද කින්ස්ලිට ඇඟිලි 5යි එතකොට කින්ස්ලිගේ පාට මොනවාද මේ කළුත් නෙමේ සුදුත් නෙමේ ඒ මැද පාටක් උන් ඔය වගේ දෙවියන් වහන්සේ පොතේ ඒවා ලිව්වා එතකොට උන්වහන්සේගේ පොතේ ලිව්වා මේ කින්ස්ලිගේ ශරීරය මේ විදියට තිබෙන්නේ අවයව එකින් එක එකින් ලියාගේ ලියලා ඇවිල්ලා ඇඳලා ඒක තියාගෙන තමයි එතුමා මාව නිර්මාණය කළේ මාව හැදුවේ එතකොට ඒක බයිබලේ කියනවා ඒක ගර්භය ඇතුලේ හැදුවේ කියලා මෙතන කියනවා ඔබ පොළවේ ගැඹුරු තැන්වල මා තන්නු ලැබූ කල ඔබ
මාගේ ශරීර ධාතු ඔබගේ ඇසට පෙනුනේ. ඒ කියන්නේ පොළවේ ගැඹුරු තැන මම හැදුවේ. ඒ කියන්නේ මගේ අම්මගේ බඩ බයිබලයේ කියනවා ලෝකෙත් කියනවා පොළවේ ගැඹුරුම තැන තමයි අම්මගේ කුස කියලා. අම්මගේ කුස ඇතුලේ තියලා අම්මගේ බඩ ඇතුළට ධාතුවක් දාලා ජීවයක් දාලා අම්මගේ බඩ ඇතුළට කකුල් ඇතුළුුනේත් නැහැ අතපය ඇතුළුුනේත් නැහැ අම්මගේ බඩ ඇතුළට ඇඟිලි නීපුතු ඇතුළුුනේත් නැහැ උපල්ලප ඇතුළුුනේත් නැහැ අම්මගේ බඩ ඇතුළේ ගර්භය ඇතුළේ දෙවියන් වහන්සේ දවසින් දවස අවයව එකින් එක එකින් එක හැදුවා එකින් එක එකින් එක හැදුවා එතකොට උන්වහන්සේ හදලා ඉවර වෙලා අර කිරිමැටි වලින් හදලා අපි අර මම මට මතකයි අපි ඊට පස්සේ බලනවා ආයේ ආයේ අඩුපාඩු බලනවා වැරදි බලනවා හරිද අද්දාලද කියලා බලන ටීචර් එන්න කලින් හරිද ලකුණු දෙන්න එන්න කලින් ඔක්කොම බලනවා සමහරලාට හදලා ඉවරලා ටිකක් වෙලා ගියාට පස්සේ අඩේ මේ ඇඟිල්ල දාලා නැහනේ අඩේ මේක කණක් දාලා නැහනේ කියලා ඔක්කොම හදලා දානවා ඊට පස්සේ මහරලාවට ටීචර් හොඳයි ඇත්තරම ගුරුවරයා හොඳයි ඇවිල්ලා අඩුපාඩු පෙන්නන කෝ දැන් කීස්ලි හදපු මේ මිනිස්යාගේ කෝ කීස්ලි දකුණු කකුලේ මාපට ඇඟිල්ල හදලා නැහනේ අයියෝ ටීචර් ඒක අවතුගුණ අපටකින් ටීචර් පටකින් පටක අනේ ටීචර් සුටකින් කියලා ආයේ පස් ටිකක් ගෙනල්ලා ආයෙත් වැටි ටිකක් දාලා ඇඟිල්ල හදනවා හරිද ටීචර් ඊට පස්සේ බෝල් පෑන සැන්සල් අරගෙන ඔළුවට මෙහෙම කළා අයින හොඳයි අපි නිසා හොඳයි වෙන ටීචර් කෙනා ලකුණු කපලා දානවා අපේ දෙවියන් වහන්සේ අන්නේ වගේ හරිද අපේ දෙවියන් වහන්සේ තනං වරදින්නේ නැහැ මට වැරදුනාට අපේ දනස්සට වරදින්නේ නැහැ හරිද අන්න එහෙම අවයව එකින් එක එකින් එක එකින් එක එකින් එක හදලා දෙවියන් මහන්සේ මොකක්ද අරද කළා කියන්නේ දෙවියන් මහන්සේ ඒ මනුස්සට ජීවන හුස්ම පිම්බා කියලා කියනවා ජීවන හුස්ම පිම්බා කියලා කියනවා එදා පටන් මනුස්සයා හුස්ම ගන්න පටන් ගත්තා එදා පටන් මනුස්සයා හුස්ම ගත්තා එදා ඉඳලා මනුස්ස සංහතියේ මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය හරිද ඒ එදා ඉඳලා මනුස්සයෙක් මනුස්ස තුළ වැඩ කරේ ඒ හුස්ම ටිකයි ඔබ වටහ ගන්න ඕනේ ඒ හුස්ම තමයි මනුෂ්‍ය තුළ තියෙන්නේ මා තුළ තිබෙන්නේ දෙවියන් මහන්සේ ජීවනයේ හුස්ම මනුෂ්‍යට පින්වා හරිද දැන් මට ඔබට දෙයක් කියන්නයි මම මේ උත්සාහයක් දරන්නේ හරිද මට ඕනකම තියෙන්නේ යම් දෙයක් ඔබට තේරුම් කරලා දෙන්න ගීතාවලියේ පොතේ 150 අන්තිම පදයේ ගීතාවලියේ පොතේ 150 අන්තිම පදයේ මම හිතන්නේ 6 වෙනි පදේ චුට්ටක් මාගේ මතකේ නිවැරදි නම් මම පොඩ්ඩක් බයිබලය අරගෙන ඔබට ඒක පෙන්වා දෙන්නම් එතන හරි අලංකාර දෙයක් කියනවා හරිද අපි ගීතාවලිය 150 ඔව් 6 වෙනි පදේ තමයි එතන කියනවා හුස්ම ඇති සියල්ලෝ ස්වාමින්ට ප්‍රශංසා කෙරේවා ස්වාමින්ට ප්‍රශංසා කරා මොකද කියන්නේ හුස්ම ඇති සියල්ලෝ ස්වාමින්ට ප්‍රශංසා කෙරේවා දෙවියන් මහන්සේ ඇත්ත වශයෙන්ම දාවිත් කියනවා හැම මිනිස්සෙක්ම දෙවියන් මහන්සේට හුස්ම වැටෙනවා නම් ප්‍රශංසා කරන්න ඕනේ. හුස්ම වැටෙනවා නම් ප්‍රශංසා කරන්න ඕනේ. කොහොමද ප්‍රශංසා කරන්න ඕනේ? මෙතන කියනවා ගීතාවලි 150 කියනවා. හරිද? ගීතාවලි 150 කියනවා මං කියවන්නම්. උන් සුත්තස්ථානි දුල්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ බලය පාත්න අහස්තලේ උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ මහෞත්තම භාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. රබාලෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. වීණා තතින් හා නලාවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරව. හරිද? මහත් ශබ්ද දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරව. උස්සැව් දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරව. හුස්ම ඇති සියල්ලෝ ස්වාමින්ට ප්‍රශංසා කෙරේවා. හුස්ම ඇති සියල්ලෝ හුස්ම වැටෙනවා නම් හුස්ම ඇති හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. ඇයි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ? හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. එතකොට අද දවසේ මම පණිවිඩය විචල ලොකු දීර්ඝ පණිවිඩයක් අද කතා කරන්න බලාපොරොත්තු නෑ අත වශයෙන්ම. මට ඔබට මම අන්තර්ජාලයේ දැක්ක මටත් කවුරු හරි යොපු පොඩි සිදුවීම් දෙකක් ඔබට කියන්නට මම යනවා. එකක් තමයි මගේ හදවත ගොඩක් ස්පර්ශ කළා ඒ කාරණාවට. එකක් තමයි අත වශයෙන්ම ඉතාලියේ වෙච්ච ඇත්තම කතාවක් මේ කොරෝනා වෛරසය හැදුණු වෙලාවේ සල්ලි තියෙන ධනවත් මිනිස්සෙක් අපි ආට කියන්නේ සිඤ්ඤෝරේ කියලා සිඤ්ඤෝරේ කෙනෙක් ඉතාලි රෝහලේ නතර කරලා ඌට කොරෝනා ආසාදනය වැඩි වෙලා ඌට හුස්ම ගන්න අපහසු වුණා මේ හුස්ම ගන්න බැරි වෙච්ච වෙලාවේ මගේ සෙනෙවන්ත සහෝදරයා
වෛද්‍යවරු තීරණය කළා ඔහුට කෘතිම ශ්වසනය දෙන්න. අයිසියුට දාලා නැත්තම් දැරිසත්කාරයකට දාලා කෘතිම ශ්වසනය දෙන්න තීරණය කළා. කොමාරි පුරා දින තුනක් ඔහුට කෘතිම ශ්වසනය දුන්නා. දීලා කොහොම හරි මොහු ගොඩ ආව නැත්තම් මොහු නැවත වතාව යථාර්ථත්වයට ආවා. එතකොට මොහුට ටිකට් කපන්න දවසේ වෛද්‍යවරයා කිව්වා ඔබට ගොඩක් අමාරු වුණා ඔබ දන්නවද දන්නේ නැහැ ඔබ මරණාසන්න වුණා ඔබට හුස්ම ගන්නත් බැරි වුණා ඔබේ හුස්ම ටිකක් නැති වෙලා ගියා අපි ඔබට කෘතිම ශ්වසනය දුන්නා මැෂින් එකට ගහලා හැබැයි සෑහෙන මුදලක් යනවා මේ කෘතිම ශ්වසනය දෙන්න නැත්තම් වෙන්ටිලේෂන් අපි කියන්නේ වෙන්ටිලේට් මැෂින් එක කියලා කියනවා අපි ඔබ දැම්ම දෙරිසත්කාර ඒකගේ ඔබට ගෙවන්න සිද්ධ වෙනවා මේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 4ක් විතර අපි හිතමු ලක්ෂ 5ක් විතර නැත්තම් ඇමරිකන් ඩොලර් තුන්දාස් පන්සියක් විතර ගෙවන්න වෙයි කියලා කිව්වා. කිව්වම මේ මිනිස්සයා අඬන්න පටන් ගත්තා. ඔහු ඉක්කිකට ඇඬුවා. අන්නකොට වෛද්‍යරයා කිව්වා අපිට තේරෙනවා ඔබගේ ප්‍රශ්නය. මොකද ඔබට එච්චර මුදලක් මේ වෙලාවේ ගෙවා ගන්න බැරුව ඇති. කමක් නැහැ. ඔබ මෙන්න මේ ඇග්‍රීමන්ට් එකේ සයින් කරන්න. ඔබ වසර දෙකක් යනකොට අපිට මේ හොස්පිටල් එකේ බිල් එක ගෙවලා ඉවර කරනවා කියලා. මේ ඔබ අපිට අසම් කරන්න කිව්වා. එතකොට අර සිනියෝරේ තාල මිනිස්සයා කිව්වා ડોක්ටර් මම ඇඬුවේ මං අඬන්නේ ඔයාගේ බිල ගෙවන්න බැරි නිසා නෙමෙයි. මම අද යනකොට ඔයාගේ බිල ගෙවලා යනවා. ඒත් මං ඇඬුවේ ඊට වඩා වෙනස් දෙයකට. ඒ තමයි මං ඇඬුවේ මට අවුරුදු දැන් 52යි වයස. ඔයා දවස් 3ක් මට કૃතිම ශ්වසනය දීලා තියෙනවා. ඒකට බිලක් මට ලියලා තියෙනවා. මං ඒ බිල ඔයාට ගෙවන්න යනවා. මට ඇඬෙන්නේ මට හුස්ම දුන්නු දෙවියන් වහන්සේට අවුරුදු 52ක් මම මොනවද කළේ කියලා. මට හුස්ම දුන්නු දෙවියන් වහන්සේට මම මොනවද කළේ කියලා. ඔයා දවස් 3ක් કૃතිම ශ්වසනය දීලා මගෙන් සල්ලි ඉල්ලනවා. අවුරුදු 52ක් පුරාවට දෙවියන් වහන්සේ මට හුස්ම ජීවනේ හුස්ම නිකන් දුන්නා. මම අඬන්නේ මම දෙවියන් වහන්සේ වෙනුවෙන් මුකුත් කළේ නැහැ. මට දෙවියන් වහන්සේනි මුකුත් මේ අවුරුදු 52කට කරන්න බැරුණා. ඔබ වටහා ගන්න එක දෙයක් මගේ සෙනෙවන්ත සහෝදර සහෝදරිය. ඔබ මොනවද දෙවියන් වහන්සේට කළේ? හුස්ම ඇති සියල්ල ස්වාමින්ට ප්‍රශංසා කෙරේවා. හුස්ම ඇති සියල්ල ස්වාමින්ට ප්‍රශංසා කෙරේවා. ඔබට ඔය ලැබෙන තින හුස්ම උපති පුතේ දෙවෙනි පරිච්ඡේදයේ 6 සිට 8 දක්වා කියන දෙවියන් වහන්සේ තමගේ මුකෙන් හෙළු ජීවන හුස්ම කියලා. ඔබ තව එකක් වටහා ගන්න හරිද? තව එකක් වටහා ගන්න. මට තව බයිබල් පදයකුත් මේ වෙලාවේ මතක් වෙනවා. මේ ගීතාවලිය 139:3. ගීතාවලිය 139:3 අපි කියවමු. තව අලංකාර පදයක් මේ බලන්න. මක්නිසාද ස්වාමිනිය ඔබ මුළු මනින්ම මක්නිසාද ස්වාමිනිය ඔබ මුලිමනින්ම නොදන්නා වූ කිසි වචනයක් මගේ දිවේද නැත්තේ. හරිද? ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වට කරමින් ඔබගේ හස්තය මා වට කළේ. බලන්න අක්ෂර අලංකාර පදයක්ද. මගේ මුකේ එක වචනයක්වත් නැහැ ඔබ දන්නේ නැති වචන. මං කතා කරන හැම වචනයක් ඔබ වහන්සේ දන්නවා. ඔබ මාව ඉදිරියෙන්ද පිටිපස්සෙන්ද ඔබේ හස්තය තියලා මා වට කරගෙන යනවා. ඇයි බයිබලේ කියනවද සත්තු වට කරනවා කියලා? ඕනතරම් පක්ෂීන් ඉන්නවා. ඕනතරම් සත්ත්ව වනාන්තරයේ අස්සයෝ අලි ඉන්නවා. සිංහයෝ ඉන්නවා. මාළු ඉන්නවා. ඕනතරම් අලංකාර මේ නිර්මාණ දෙවනහසේ කඳු තිබෙනවා. එතුමගේ අත ඒ එකක්වත් ආරක්ෂා කරන්නේ නැහැ. ඒත් ඔබවයි මාවයි එතුමගේ අත තියලා ආරක්ෂා කරනවා. ඇයි ඒ දන්නවද? ඔබටයි මටයි තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ජීවනයේ හුස්ම. ඔබටයි මටයි තිබෙන්නේ දෙවනහසික හුස්ම. දෙවියන් වහන්සේගේ හුස්ම අරගෙන ඒ හුස්ම තියාගෙන ඔයයි මමයි කොච්චර දෙවියන් වහන්සේට විරුද්ධව නරක දේ කරනවද? නරක දේ කරන මේ ලෝකෙ මිනිස්සු දෙවියන් වහන්සේගෙන් හුස්ම අරගෙන මොකද්ද දෙවියන් වහන්සේට කරන්නේ? තාවිත්තුමා කියනවා පොළවේ සියල්ලනි ස්වාමින්ට ප්‍රශංසා කෙරේවා. ඊතාවලිය 149 මට මතක් වෙනවා මගේ සෙනෙවන්ත තාවිත්තුමා මේ සත්‍යතාවයේ තේරුම් අරගෙන තාවිත්තුමා කියනවා ඊශ්‍රායෙල් තමා මෙව ස්වාමින් වහන්සේ කිරි ප්‍රීති වේවා. සියොන් දරුව තමුන්ගේ රජුරුවන් කෙරෙහි ප්‍රීති වේවා. නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කෙරේවා. රබාන සහ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රීතිමත් ගී ගායනා කරාවා. මක්නිසාද ස්වාමින් වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්න වනසේක. යතහතුන් ගැලවීම සරසලසේක. සුද්ධවන්තයන්
මහිමෙන් යුක්තව සන්තෝෂ වෙත්වා තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනා කෙරෙත්වා ඔවුන්ගේ මුඛයේ දෙවියන් වහන්සේට උතුම් ප්‍රශංසා ද අතෙහි දෙමුහත් කඩුවක්ද වේවා හරිද කුමට යත් ජාතින් කෙරෙහි පලි ගැනීම මිනිස් වර්ගයන්ගේ දඬුවන් පමුණු පිණිස ඔවුන්ගේ රජුන් යදමින් ඔවුන්ගේ අධිපතින් විලංගුවෙන් බඳින පිණිස ලියලද විනිශ්චයන් ඔවුන් කෙරෙහි ඉෂ්ට කරන පිණිස මේ ගෞරවනීය දෙවියන් වහන්සේගේ සියලු සුද්ධවන්තයන්ට මේ ගෞරවය උන්වහන්සේ සියලු සුද්ධවන්තයන්ට දී ඇත ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව හුස්ම ගන්න අය මේ පොළවේ ඉන්න අය රජෙක් වේවා ඇමතියෙක් වේවා කවුරු කෙනෙක් වේවා හරිද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න කියලා කියනවා දැන් අන්සට ප්‍රශංසා කරන්න කියලා කියනවා මට තව එක කතාවක් තිබෙනවා ඒ කතාවත් කියලා මම ඔබට අවසන් කරන්නයි සූදානම් වෙන්නේ මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය අපි පණිවිඩය අවසාන භාගයට දැන් ඇවිත් සිටිනවා දැන් අපි ඉගෙන ගත්තා උපාති පොතේ දෙවෙනි පරිච්ඡේදය දෙවනාසි දූවිලි මිනිසා මැව්වා ඒ මැව්පු මනුෂ්‍යට උන්වහන්සේ නාස්පුඩු වලට ජීවනයේ උස්ම හෙළුවා කියලා ඊට පස්සේ අපි ගීතාවෝලිය 139 ට අපි ගියා ගීතාලක 39 කියන උන්වහන්සේ අපි ඔය භයානක ලෙස පුදුම ලෙස මැව්වා කියලා ගීතාවලිය 149 දෙවනාංශේ කතා කරලා කියනවා අපි උන්වහන්සේට රජවරු මැති ඇමතිවරු අපි මොන පුජ්‍යලයා වුණත් අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ උන්වහන්සේ හුස්ම ගන්නවා නම් ගීතාවල 150 කියනවා හුස්ම වැටෙන සියල්ල ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා කියලා එතකොට මේ විනිශ්චය දවසේදී මේ අන්තිම ලෝකයේ අවසානයේදී දෙවියන් වහන්සේ අපෙන් අහන දෙයක් තමයි ඇවිල්ලා නුඹ මා වෙනුවෙන් මම නුඹට හුස්ම දීලා මගේ ජීවනයේ හුස්ම ඔබට තබලා ඔබ මාව මා වෙනුවෙන් කුමද්ද කළේ කියලා දාවිතුමා ඒකයි කියන්නේ ගීතාවලිය 149 මුල් කොටසේ මම ස්වර්ගයට නැගී ගියා හරිද ඔබ හංසගෙන් සැඟවෙන්න බැරි වුණා පොළවේ ගැඹුරු තැන් වලට මම ගියා ඔබ හංසගෙන් සැඟවෙන්න බැරි වුණා මම සියවලට පාතාලට ගියා එහෙත් ඔබ සිටියා මම මුහුදු පතුලට ගියා ඔබ එහෙත් සිටියා එතකොට මගේ සෙනෙවන්ත දෙවියන් වහන්සේගේ අභිමුඛය තුලින් අපිට කවදාවත් සැඟවෙන්න බැහැ දෙවනංශේ ඔබවයි මාවයි මවලා එතුමගේ ජීවන හුස්ම උන්වහන්සේ පිබලා ඔබටයි මටයි ජීවනයේ දුන්නු දෙවියන් මහන්සයට ඔබයි මමයි කුමද්ද කරන්නේ ඔබයි මමයි දවසක අර මේ මොකක්ද දේශනාකාරයා පොතේ කියනවා ජීවනයේ දුන්නු දෙවිඳුන් වෙතට අපේ ජීවනය නැවත වතාවක් උන්වහන්සේ දෙවියන් මහන්සේ වෙතට අපේ හුස්ම උන්වහන්සේ අය කරගන්නවා හැබැයි එදින උන්වහන්සේ ඔබිනුත් මගිනුත් අසන්න යනවා මේ පොළොවට මම නුඹට ජීවන හුස්ම දුන්නා උඹ මේ පොළවේ සිටින කාලේ මා උදෙසා මොනවද කළේ මේ පොළවේදී සිටිය වසර 20 වසර 25 වසර 30 වසර 35 වසර 40 වසර 50 60 70 වසර 100 ඔබ මොනවද මා වෙනුවෙන් කළේ ඔබට මම මේ හුස්ම දුන්නේ මගේ රාජ්‍ය වෙනුවෙන් ජීවත් වෙන්න උඹට මම මේ හුස්ම දුන්නේ මගේ රාජ්‍ය ගොඩනගන්න මම උඹට මේ හුස්ම දුන්නේ විනාශ වෙන මනුෂ්‍යයන් මා වෙතට දිනලා මේ පාතාලේ හිස් කරන් නුඹ ඒත් ඒ හුස්ම අරගෙන මට මොනවද කළේ ඒ හුස්ම දුන්නු දෙවියන් වහන්සේ වසර 52ක් අර ඉතාලියේ සිඤ්ඤෝරේට ඒ මිනිස්ස ඇඬුවේ මම ඒ හුස්ම දුන්නු දෙවියන් වහන්සේට මොනවද කරන්නේ අද මේ උදෑසන ඒ ප්‍රශ්නේ මම ඔබට ඉතුරු කරනවා ඔබට හුස්ම දුන්නු දෙවිඳුන් වෙනුවෙන් ඔබ මොනවද මේ වන විට කරලා තිබෙන්නේ ඔබට හුස්ම දුන්නු දෙවිඳුන් වෙනුවෙන් ඔබ මොනවද කරන්න යන්නේ ඔබට හුස්ම දුන්නු දෙවිඳුන් වෙනුවෙන් ඔබ මේ වන විට මොනවද එතුමාට එතුමගේ රාජ්‍යයට කරලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ මම ඔබට අද දවසේ ඉදිරිපත් කරලා මේ සබත් දවසේ මේ පණිවිඩය මම අවසන් කරන්නට යනවා මමත් මෙනෙහි කරනවා වසර 25ක් මම දෙවියන් වහන්සේට සේවය කළා තියෙනවා
ඒ හුස්ම දුන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ මම ආපු ගමන් මග ගැන මාත් ආවර්ජනය කරනවා මට සන්තෝෂයක් ඇති වෙනවා මට හුස්ම දුන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් මම වසර 25ක් මේ දේශයේ මේ ලෝකයේ කරපු සේවය ගැන ඒ හුස්ම දුන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් අදත් මම උන්වහන්සේට කරමින් තිබෙන දේ ගැන එකක් වටහා ගන්න ඔබ මොන දේ කළා ස්වාමින් වහන්සේගේ රාජ්‍යයේ වෙනුවෙන් ඔබ කරන දේ විතරයි ඔබ විනිශ්චයෙන් බේරා ගන්න යන ඔබ මොනතරම් දනට පිනට දුන්නා ඔබ මොනතරම් බලවත් සමාජ මෙහෙවරක් සේවයක් කළා ඔබ මොනතරම් උතුම් මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වෙන ක්‍රියාවක් කළා ඔබ මිනිස්සාව සදාකාලික ජීවිතයට ගෙනියන දෙවනාංශගේ රාජ්‍ය ගුණා ගන්න ඔබ වැඩ කරලා නැත්තම් ඔබ ජීවත් වෙන්නේ නැත්තම් ඔබට හුස්ම දුන්නු දෙවියන් වහන්සේ ඉදිරියේ මම ඔබට යමක් කියන්න කැමතියි ඔබ එතුමට ගණන් දෙන්න යනවා මේ කොරෝනා ව්‍යසනය මේ කොරෝනා වසංගතය මුළු ලෝකෙම ගෝලීය කරණය කරලා තිබෙනවා මුළු ලෝකෙම මේ කොරෝනා වසංගතේ පාලනය කරමින් සිටිනවා මරණ බිය මනුස්සය ගෙදරින් එළියට ගියාම ගෙදරට එන්නේ මරණය වැළඳගෙන කොරෝනා වෛරසය වැළඳගෙන කියලායි මිනිස්සු හිතන්නේ තමන්ගේ ස්වාමියා ගෙදරට එනකොට සැකෙන් බිරිඳ දරුවන් ගෙදරට එනකොට මරණය අරගෙන සැකය ඇතුව තමයි බලන්නේ අද සමාජයේ මිනිස්සෙකු අල්ලන්න මිනිස්සෙකුට ලං වෙන්න බැරි තරම් මිනිස්සෙක් හඳුනා ගන්න බැරි තරම් මේ නගරෙට ගියාම බැංකුවට ගියාම කඩේට ගියාම බැංකුවේ වැඩ කරන්නේ කවුද බැංකුවට එන්නේ කවුද කියලා අඳුර ගන්න බෑ ඇයි ඇස්සක විතරයි මුළු මූණම වහල් මිනිස්සුන්ගේ මිනිස් මනුස්ස බය පාරේ යන්නේ කවුද කිඳ මන්ද කියලා අඳුර ගන්න බෑ අඳුරන අය අහක බලාගෙන යනවා ඇයි මූණවල් වහල් අඳුර ගන්න බෑ මරණ බය මේ පොළොවේ ඔබයි මමයි දෙවියන් වහන්සේ වෙනුවේ මොනවද සහෝදර සහෝදරිය කරලා තිබෙන්නේ ඒකයි දාවිත්තුමා ගීතවල 150 කියන්නේ හුස්ම ඇති සියල්ල ස්වාමින්ට ප්‍රශංසා කරන්න ඕන මොන ආගමේ වුණත් බෞද්ධ වේවා Hindu වේවා කතෝලික වේවා මේ ලෝකේ වෙන ආගමක තුල ඉන්න කෙනෙක් වේවා කළු වේවා සුදු වේවා වර්ණ ભેදයකින් තොරව හුස්ම ඇති සියල්ල ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න ස්වාමින්ට සේවය කරන්න කුඩා වීණාවෙන් මහ වීණාවෙන් උස්රැව් දෙන අත්වලි මහ ශබ්දයෙන් එතුමාට নমස්කාර කරලා ප්‍රශංසා කරන්න මේ පොළවේ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තමාට ඕනේ විදියට තමාට කැමති විදියට වැඩ කරන්න මොකද සමහර අය කියන මම වැඩ කරන්නේ මට ඕනේ විදියට කියලා නෑ ඔබට ඕනේ විදියට වැඩ කරන්න බෑ ඔබ තුල තිබෙන්නේ ජීවමාන දෙවියන් වහන්සේගේ හුස්මයි උන්වහන්සේ ඔබට ජීවනයේ හුස්ම පිම්බ එතුමගේ ස්වරූපයට බව මැව්වා අද දවසේ මම ඒ පැනය ඔබට ඉතුරු කරමි ඔබ මොනවද හුස්ම දුන්නු දෙවිඳුන්ට කලේ කියා අවසන් කරමින් මා ඔබට ආශා කරමි කැමති සර්වබලධාරී සර්වප්‍රාක්‍රම දෙවියන් වහන්සේ මේ හිමිදිරි උදෑසන පට මේ දක්වා මේ සබත් දවසේ ඔබගේ වචනය අහන්න ආපු දරුවන්ට මම අනේක වාරයක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ වචනය අද දවසේ ඔවුන්ට ඇසෙන විට ඔවුන්ගේ ආත්මය ඔවුන්ගේ ඇතුළාන්තේ ඔවුන්ගේ ගැඹුරු තැන්වල ඔබ වහන්සේ ඔවුන්ට කතා කළ මැනව ඔබ හුස්ම දුන්නු දෙවිඳුන් ඔබ උදෙසා ඔවුන් මොනවද කර තිබෙන්නේ කියා ඔවුන්ට ආවර්ජනය කරන්නට කල්පනා කරන්නට ඔබ වහන්සේගේ බලවත් හස්තය ඔවුන් මත බර කර තිබුව මැනව මම මේ පණිවිඩය ඔවුන්ට මෙනෙහි කරන්නට ඔවුන්ට මේ පණිවිඩය අසා ඔබ වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගන්න අත්වැල් බැඳ ගන්න එකතු වෙන්න ඔබගේ රාජ්‍ය ගොඩනගා ගන්න ඔවුන්ට හැකි දේ කරන්න ඔබට নমස්කාර කරන්නට ඔබට ප්‍රශංසා කරන්නට ඔබට ගීත ගායනා කරන්නට ඔබට තාල මවන්නට ඔබට වාදනය මවන්නට ඔබ වහන්සේ වෙනුවෙන් දෙවි පියාණන් වහන්සේ ගීත නිර්මාණය කරන්නට ඔවුන්ට කරුණාව දෙන්න ස්වාමින් වහන්සේ හුස්ම වැටෙන හැම කෙනෙක්ම දෙවිඳුන්ට සේවය කළ යුතුයි කියන ගීතාවලිය 150යි ඒ පරිච්ඡේදයේ ගැඹුරු සත්‍යතාවය වටහාගෙන ජීවත් වෙන්න මේ සෙනඟට ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේ විතුම් බලවන්ත නාමයෙන්. ආමෙන්. ආමෙන්. හොඳයි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අද සබත් දවසේ දේව මෙහෙ මෙතනින් නිමාවටපත් කරනවා. බ්‍රහස්පතින්දා CGC
ප්‍රධාන දේවස්ථානයේ සජීවී දේශනාවට ඔබට නිරාහාරයට සහභාගි වෙන්න පුළුවන්. මම සජීවීව දේවස්ථානයේ ඇතුලේ සිට ඔබට කතා කරනවා. ඒ වගේම ඔබ දැන් ලෑස්ති කරගත් දසෙන් කොටස් පඳුරු මිෂනාරි ඔබ දැන් තිරේ දිස්වන ගිනුම් අංකවලට ඔබට දාන්නට පුළුවන්. ඔබ ඒ ගිනුම් අංකවලට ඔබගේ දසෙන් කොටස් පඳුරු ගිනුම් ගත කරන්න. ඒ වගේම සඳ සිට සිකුරාදා දක්වා උදෑසන 10 සිට ඒකල ඔරෙක් සිටියේ ජාතික කාර්යාලය විරුද්ධ වෙලා සිටිනවා. ඔබට පුළුවන් ගෙනල්ලා දසෙන් කොටස් පඳුරු ශ්‍රී ලංකාවේ සභාවින් අයට බාර දෙන්න. ඒ වගේම අපි සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් මම ඔබට කියන්න කැමතියි අපි සහන සේවයේ ආහාර වියලි ආහාර එකතු කරන ඔබ ඒ වියලි ආහාර ද්‍රව්‍ය හැකිතාක් පමණින් ගෙනල්ලා දෙන්න. සිකුරාදා උදෑසන අපි සිට බෙදා හරින්න යන පාස සම්පත් කතා කරන්න මම විශේෂ පණිවිඩයක් දාලා තියෙන අන්තර්ජාලය පාස සම්පත්ගේ ටෙලිෆෝන් නම්ක කතා කරලා ඔබට අවශ්‍ය නම් වියලි ආහාර පාස සම්පත්ගෙන් ඒ පිළිවෙලට ඒවා ලබා ගන්න කියා මා ඉල්ලා සිටිනවා. හොඳයි අපි මේ දසෙන් කොටස් පඳුරු ගැන යාශා කරලා දෙවිඳුන්ට බාර කරමු. ස්වාමිනි මේ දසෙන් කොටස් පඳුරු ඔබට පූජා කරන ඔබගේ රාජ්‍යට බාර කරන මේ සියල්ලන්ට වහන්සේ අතගස ආශිර්වාද කළ මැනව ස්වාමින් වහන්සේ එය වහන්සේ පිළිගෙන 130ක් 160ක් 100ක් බැගින් පළදරන්ට ඔබගේ දරුවන්ට වහන්සේ අත තබා ආශිර්වාද කළ මැනව. ඒ වගේම දෙවිපියාණන් වහන්සේ වියලි ආහාර දෙන ඔබට උදව් කරන දුප්පත් අයට ස්වාමින් වහන්සේ දෙන්නා වූ දෑත්වලට වහන්සේ අත තබා ආශිර්වාද කළ මැනව. ඒ වගේම නව දේවස්ථාන ගොඩනැගිල්ල උදෙසා යම් කෙනෙක් පඳුරක් විශේෂ පඬුරක් පූජා කරයිද 490 ගුණයකින් ඔවුන්ට අත් තබා ආශිර්වාද කළ මැනව. දැන් ඔබ ඔබගේ බලවත් හස්තයට මේ සෙනගත් සියලුනුත් බාර කර ආශිර්වාද කොට යාශා කරන අතර පියාගේත් පුත්‍රගේත් සුදුතුන්ගේ නාමෙන් ලැබුවා වූ සතිය සාමය සතුට සෞභාග්‍ය සඵලත්වයෙන් පිරි ප්‍රීතිමත් සතියක් වෙන්නට ආශිර්වාද කරනවා. සිරු සිතුම් පැසුන් සැබෑවෙන්ටත් ඔවුන්ට කිසි ශාපයක් මලපතක් වදබන්ධනයක් කොරෝනා වෛරසයේ කිසිදු ඔබහන්සේගේ CGC සභාව සමග අත්වල් බැඳන් ඉන්න කිසිවෙක් මතට පතිත නොවෙන්ටත් ඔබහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන කිසිදු දේව දරුවෙක් වෙතට ඒ වෛරසය නොපැමිණෙන්නත් ඔබගේ ලේබල කොටුවෙන් වසලා මුද්‍රා කළ රැකවල් කරනවා යේසුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන්. ආමෙන්. ආමෙන්. ඔබ සැමට යේසු පිටයි දන සුබ ආශිර්වාද කිලසේක්වා. ආමෙන්. අද ඇවිද්දනවා හරිද? අද දුක් තාත්ත වැවිද්දලා දෙනවා. ඔබ දුකේ ආවට කොච්චර කල්ද මේ එහෙම? අදින් පස්සේ රෝද ගුටුවක් ඕනේ නැහැ. හරිද? ආය රෝද ගුටුවේ තියන්න එපා. අදින් පස්සේ. රයිට්? හැබැයි මං කියන දේ කරන්න ඕනේ. කොහෙද ඉන්නේ? ආදර කියන්නේ ඔන්න සෝ කරා කියලා. මරණය පරාජය කළ යේසුස්ගේ නාමයෙන් අම්මේ ශාරීරික ක්‍රී අධිපතිකම් කරන රෝගී ආත්මය ශාපේ යේසුස්ගේ නාමයෙන් මේ ශරීරයේ ජීවනය නිදහස් කරනවා. යේසුස්ගේ නාමයෙන් ඔබ නිදහස්